අයිබුවන් කියලා පිළිගන්නව හැමූම අද අපි සාකච්ඡා කරන්නේ යන්නේ දෙදස් විසි එක්ක එහෙම නැතිනම් දෙදස් විසි දෙක වසරයේ ජනවාරිමාසයේ පවත්වන්නට යෙදනු පහස්්‍රේණිය ශ්‍රිෂ්ෂත්ව විභාගයේ පිළිතුරු පලවෙනි පත්‍රයට අපි කොහුොමද ලබා දෙන්න කියන එක ගැන. ඒ වගේම හැමෝම් විශේෂයෙන් මතකතියාගන්න ඕන විභාග ප්‍රශ්න පත්‍ර ඇගයිම් අ්ඩලේ තීරණය මත සමහර පිළිතුර. සංස්වෝධනය වෙන්න පුළුවන් එතෙක් අපි දැනට මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු කියලා සටහන් කරන්න පුළුවන් මොනද කියල බලමු පලවෙනි ප්‍රශ්නපත්‍රය සඳහා දරුවන්ට පෑක කාලයක් ලැබෙනවා ඒ පෑඇතුළත ලැබෙන ප්‍රශ්න හත්තලිහට ඉරිගසන්න තමයි ලබාදීලා තියෙන විභා්‍යතාමාන බුද්ධි මේ පීක්ෂණයක් තමයි පළවෙනි ප්‍රශ්නපත්‍රය තියෙන්නේ තර්ක ගොඩ නගාගෙන පිළිතුරු ලබා ගැනීම විභාවිතමාන ප්‍ර්පත්‍රයෙන් බලාපොරොත්තුවෙනවා මෙහි ඇගේයිම් මණ්ඩලේ විසින් යම් යම් කාරණාවලදී මෙම පිළිතුු තර්කම මේ පදනමක් මත වෙනස් කරන්න පුළුව අපි දැන් පළමුවෙනි ප්‍රශ්නය බලමු පළමුවෙනි ප්‍රශ්නපත්‍රයේ පළමුවෙනි ප්‍රශ්නය පහත්ත රූප තුනාතුරෙන් එකක වෙනසක් ඇත එම රූපය තෝරන්න පිළිතුරු තුනක් ලබාදීලා තියෙනවා පළවෙෙන පිළිතුර දෙවැනි පිළිතුර තුන්වෙනි පිළිතුර මෙම පිළිතුරු තුින් තිබෙන පිළිතුර මොකද කියලා තමයි අප අහන්නේ පලවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ බැලූ බැල්මටට ඒක වෙනස හොයාගන්න පුළුවන්. එතනම මුල් දෙක පෙලා තමයි තියෙන්නේ අනිත් පිළිතුරු දෙකේ ලඟවෙලා තියන්නේ. අපි ළට බලමු දෙවැනි ප්‍රශ්නය මොක්ද කියලා මම ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් වේගෙන් කියනවා මොකද දරුවන්ට පැහැදිලි කරදීමට දෙමවපියන්ට මෙම පිළිතුරු ලැබෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන් ඕන නිසා විශේෂයම දෙමවපියන්ට තමයි මේ පිළිතුර දිරිපත් කරන්නේ දෙවැනි ප්‍රශ්නය එකම කාණ්ඩයකට ඇතුළත් කිරීමට වඩාත්ම සුදුසු ද්‍රව්‍ය දෙක මොනවාද. ද්‍රවි පහක් දීලා තියෙනවා ඒ ද්‍රවිවලින් බෑගේ සහ කුඩේ කියලා කියන්නේ උපකරන දෙකං. අනිත් ඒවා පලඳනා. අපි දරුවන්ට කියලා දෙන්නේ ඇඳුම් පැළඳුම් උපකරන විදියට වෙන වෙනම වර්ග කරලා. කට තොප්පිය ඔරලෝස සපත්තු කියන දේවල් තුනමයිතිවෙන්නේ එකම කාණ්ඩයකට මේ දේවල් තුනමයිති වෙන්නේ එකම කාණ්ඩයකට එහම් පලවෙනි පිරිතුරතින්නේ ඔරුලෝස සහ සපත්තු හිනම් ඒ ගැලපන්නේෙ නැහැ ඊනඟට බලන්න තුන්ගෙන පිරිිතුරේ තොප්පිය සහ සපත්තු ඒත් ම ඒ ගොඩට මයිති දේවල් තමයි තියෙන් එතන දේවල් තුනක් තියෙන නිසා එක ගැලපෙන් එත්නහේෙනං බෑගේසා කුඩේ කියන පිළිතුර තමයි අපට නිවැදි පිළිතුර විදිර සටහන් කරන්න පුළුවන් විශේෂම් මතකතියාගන්න විවිධකාර තර්ක පදනම් කරගනිමින් මෙම පිළිතුර වෙනස් වෙන්නට පුළුවන්. මොකද එම පිළිතුර තවත් තර්කයක් මත පදනම් වෙලා අපිට වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙන නිසා එක නිසා ඇගේම් මන්්ඩලේ විසින් පසුව මෙම පිළිතුර සංශෝධනය ක හොත්න් එම පිළිතුර තමයි නිවැදිවන්නේ දැනටාපී නිවැදි පිළිතුර ලෙස දෙවනි පිළිතුර සටහන් කරනවා. ඟට තුන්වෙනි ප්‍රශ්නය පහත රූප වලින් දැක්වෙන් වාහන ඒ වාතර ඇති හොන්දම සම්බන්ධතාව මත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ආකාරය කුමක්ද මෙතනද AAC පිළිතුරු දෙක එකම කාණ්ඩයකටත් BD පිළිතුරු එකම කාණ්ඩයටත් ඇතුළත් කරන්න පුළුවන් මොකද AAC වල තියෙන්න්නේ ගොඩබිම ගමන් කරන වාහන BD වලතිීවෙන්නේ අහසේ ගමන් කරන වාහනයෙක් නිසා නිවැරදි පිළිතුර ලෙස අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ දෙවැනි පිළිතුර. දෙවැනි පිළිතුර තමයි AAC සහ BDs කියන පිළිතුර තමයි හරි පිළිතුර. ඊළන්ට බලමු අප අපි හතරවැනි ප්‍රශ්ණය පහත රූපවලින් දැක්වෙන සත්ව වර්ග දෙකකට පමණක් අදාළවන ප්‍රකාශය කුමක්ද. සත්ව වර්ග දෙකකට පමණක් අදාළ වෙන ප්‍රකාශය කුමක් ද කියලාහන්නේ. අපිට ලබාදීලා තියෙනවා සිංහයකුගේ පින්තූරයක්ම වඳුරකුගේ පින්තූරයක්ම ඒවගේම එල දෙනෙකුගේ පින්තූරයක්ම. එහි පළවෙන පිළිතුර තමයි ශාක්මය ආහාර ගනි මෙතනද ශාක්මය ආහාර ගන්න සත්‍යයකුට වඳුරා සහ එල දෙන හඳුන්වන්න පුළුවන් වදුරත් ශාක්ම ආහාර ගන්නවා එල දෙනත් ශාකමය ආහාර ගන්නවා පලවෙනි පිළිතුර දෙවැනි පිළිතුරේ තියෙන්නේ තුු මත ජීවත්තේ මෙහිදිී තුරු මත ජීවත්වෙන සතෙකුටින්නේ වඳුරා පමණයි සිංහයා සහ ගවයා එකට අයිතිවෙන්න නැහැ. ඊළඟට තුම් වෙන පිළිතුර ඇතිබෙන්නේ කිරීබී වැඩී. කිරිබී වැඩෙන සතුන් කොටසට තමයි සිංහයා වඳරා එල දෙන කියන සතුන් තුන් දෙනාමයිති වෙන්නේ කිරිබී වැඩයි කියන පිළිතුරට හිං ඒ පිළිතුරත් ගැලපෙන්නේෙ නැහ මෙතැනද නිවැරදි පිළිතුර විදි අපිට පලවෙනි පිළිතුර තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සත්ව වර්ග දෙකකට පමණක් අදාලවෙනි ප්‍රකාශයේ තමයි පලවෙනි එක ශාක මෙආහාර ගනී කියනෙක වඳුරා සහ එල දෙන. පස්සනි ප්‍රශ්නය කොටුව ක අපිට පින්තූරයක් දීලා තියෙනවා. ඒ වගේ මීට හ පැත්තින් පින්තුර හතරක් තියෙනවා. අහන්නේ කොටුව තුළ ඇති රූපය සකස්කර ගැනීම සඳහා ඒ අරිින්ම යොදාගතීතු රූප දෙක මොනවාද. බලන්න කොටුව තුළ සිටන පිමිළමයා බලාගනින්නේ දකුණු පැත්ත. එතකොට දකුණු පැත්ත බලාගෙනඉන්න පින්තූරේ තමයිමයකි සී කියනික. ඉනගට ගැහැනුළමයා බලාගෙනඉන්නේ වම් පැත්ත, එහෙමනම් පින්තූර හත්තරේ වම් පැත්ත බලාගෙන ඉන්නේ බ කියන පින්තූරය. එහම් නිවැදි පිළිතුර විදිට අපිට හඳුන්වන්න පුළුවන් තුම්වන පිළිතුර B සහ, B සහ C කියන තුම්වෙනි පිළිතුර තමයි නිවැරදි පවිිතුර ලෙසට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉලට අපි බලමු හයවැනි ප්‍රශ්නය හයනි ප්‍රශ්නය පහත දැක් වෙන්නේ රුපියලේ, රුපියල් දෙකේ සහ රුපියල් පහේ කාසි තුනබැගින් තබා ඇති ගොඩවල් තුනකි. රුපියලේ කාසි ගොඩත් තියවා. රුපියල් දෙකේ කාසි ගොඩත් තියවා රුපියල් පහේ කාසි වඩත් තියෙනවා. එක් ගොඩකින් එක් කාසියක් ද තවත් ගොඩකින් තවත් කාසි දෙකක් ද අනෙක් ගොඩෙන් කාසි තුනක්දගෙන සැකසිය හැකි අඩුම මුදල කුමක්ද කියල තමයි අප අහන්නේ. එතන ද අපට කියන්නේ අඩුම මුදල හදන්න. අඩු මමුදල හදන්න නම් අපි වැඩි කාසි කරනක් ගන්න ඕනේ අඩු වටිනාකමක් තිබෙන කාසි ගොඩින් අඩු වටිනාකමක් තිබෙන රුපියලේ කාසිවල එහෙමනම් අපි රුපියලේ කාසි තුනක් ගන්නවා රුපියලේ කාසි තුනක් ගත්තාම් රුපියල් තුනයි ඉලන්ට රුපියල් දෙකේ ගොඩින් අපි කාසි දෙකක් ගන්නවා පහේ ගොඩෙන් එක කාසියක් ගන්නවා අපි දැම්බලමු ඒ කාසිවල වටිනාකම කොච්චරක් කෙනද කියලා රපියලේ කාසි තුනයි කියන්නේ වටිනාකම රුපියල් තුணයි ඊළඟට දෙකේ කාසි ගොඩෙන් අපි ගන්නවා කාසි දෙකක් එතකොට දෙකයි දෙකයි හතරයි ඊළඟට අපි රුපියල් පහේ කාසි ගොඩෙන් එක කාසියක් ගන්නවා එතකොට එතන වටිනාකම රුපියල් පහයි තුන එකතු කිරීම හතර එකතු කිරීම පහ එත අපට පිළිතුර දොළහක්ෙනවා දෙවැනි පිළිතුරේ තමයි රුපියල් දොළහයි කියන පිළිතුර තියන්නේ වැදි පිළිතුු අංක දෙක හත්වෙන ප්‍රශ්නය අපි බලමු පහත දැක්වෙන්නේ ත්‍රිකෝන තුනකි එම ත්‍රිකෝන යොදාගනිමින් සකස ඇති රූපය කුමක්ද අපිට ත්‍රිකෝන කොටස් තුනක් දීලා තියෙනවා ඒ ත්‍රිකෝන තුන යොදාගෙන අපිට පහතින් දීලා තියෙන රූපවලින් මොන රූපය ද හදන්න පුළුවන් කියලා තමයි අහන්නේ එතකොට අපි බලන්න ඕනේ පලවිනි ත්‍රිකෝණය ගත්තහම පළමු රූපයේ වම්මත පැත්ති ට්‍රිකෝන කොටස හැදෙනවා. තුන්වන ත්‍රිකෝණ කොටස ගත්තාම මැද්ද කොටස හැදෙනවා. ට්‍රිකෝන කරකවල බලලා තමයි අපිට මේක හදාගන්න සිද්ධ වෙන්නේ. ඉළට දෙවැනි රූපය දකුණු පැත්තරදාගත්තහම් තමයි පළවෙනි පින්තූරේ හැදෙන්න්නේ. පිළිතුරුවල පළමු පින්තූරේ තමයි අපිට සකස් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාලට ගැටලුවක් තියෙනවනම් මේ වගේ ත්‍රිකෝන කොටස් තුනක් කපාගෙනකාඩ්බෝඩ් එක අලවලා බලන්න බැලූ බැල්මට අපට පේනවා මේ අප ලබාදී තියෙන තිකෝුණන කොටස් තුනින් මේ පින්තූර තුනම හදන්න පුළුවන් වගේ නමුත් එහෙම හදන්න බැහැ පළමු පින්තරේ තමයි නිවැරදි වෙන්නේ එමටම් නිවැරදි පිළිතුර විදියට අපිට අංක එක සටහන් කරන්න පුළුවන් ඊලංට අපි බලමු අටවැනි ප්‍රශ්නය රූපයේ ඇත්තේ එකම තරාදියකින් අන්නාසි ගෙඩියක අබගෙඩියක සහ පැපොල් ගෙඩියක බරමනින ලද අවස්ථා තුනකි බලන පලම් පින්තූරය අන්නාසි ගඩියක් තියෙනවා දෙවක අම්භ ගඩියක් තුග පැපොල් ගඩියක්. අන්නාසි ගෙඩියේ බර ඉරිකෑලි කියගිහින් තියෙනවාද එක්ක දෙක තුන්න හතර පහ හය බිදුවේ සිට ඉරිකෑලි හයක් බරයි අන්නාසි ගෙිය. ඊළන් අපි බලමු අම්ඹ ගෙඩියේ එක දෙක තුන. ඒ ඉරිකෑලි තුනක් බරයි. පැපොල් ගෙඩිය එක දෙක තුන හතරකම් බරයි. අපිට මේ කට්ටවලින් තමයි ගන්න පුළුවන් අප අහන්නේ එම ගෙඩිවල බර පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක්ද. පලවිනි පිළිතුර අන්නනාාසි ගෙඩියේ බර අඹ ගෙඩියේ බරමින් දෙගුණයකි. අන්නාසි ගෙඩියේ බර අඹ ගෙඩියේ බරමින් දෙගුණයකි කියලා කියනවා. එතවට අන්නාසි ගෙඩියේ බර හයයි කට්ට අඹ ගෙඩියේ බර. එහෙමනම් තුනේ දෙගුණේ තුනගුණ කිරීම දෙක කියන්නේ හයයි එහෙමනම් පලවෙනි පිළිතුර තමයි අපට නිවැදි පිළිතුර විදියට ගන්න පුළුවන් වෙන්නේ අන්නන්ස ගෙඩිය බර අඹ ගඩිය බරමින් දෙගුණයකි කියන එක හරි. ඊළඟට අපි බලමු දෙවැනි පිළිතුර දෙවනි පිළිතුර දීර තියෙනවා පැපොල් ගෙඩියේ බර අඹ ගෙඩියේ බරමින් තුංගුණයකි කියලා කියනවා එහෙනම් පැපොල් ගෙඩියේ බර හතරයි අඹ ගෙඩියේ බරමින් තුන්ගුණයක් කියන්නේ තුන ගුණ කිරීම තුන. ිතුර නයක් එන්න ඕන එවනනාට පිළිතුර නවයක්ෙන්ඩ නෑ හතර කියන පිළිතුර තමයි එන්නේ එක නිසා දෙවැනි පිළිතුර වැරදි. ඊළඟට තුන්වෙෙන් පිළිතුර තියෙනවා අන්නනාාසි ගෙඩියේ බර පැපොල් ගෙඩියේ බරමෙන් දෙගුණයකි අන්නාසි ගෙඩියේ බර පැපොල් ගෙඩියේ බරමින් දෙගුණයකි පැපොල් ගෙඩියේ බර හතරයි අන්නාසි ගෙඩිය බර හයක් කියල තමයි අපිට දීලා තියන්නේ පැපොල් ගෙඩියේ බර දීලා තියෙන්නේ හතරයි හත්තර ගුණ කිරීම දෙක අ්ටයි එහෙම නම් අට කියන එක නෙමේ තියෙනෙ උත්තරේ හය එකන අන්නන්ස ගෙඩිය බර හයයිනේ එතකට පැපොර ෙඩිය බරමෙන් දෙගුණයක් වෙන්න නැ එහෙනත් තුන්ගෙන පිළිතුරක් වැරදි එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ අංක එක අංක එකට තියෙන පිළිතුරු තමයි හරි ඊළඟ ප්‍රශ්නය නම් වෙ ප්‍රශ්නය අපි බල නම්වින් ප්‍රශ්නය මොකක්ද කියලා විවිධ ජලමට්ටම් සහිත සමාන භාජන පහක් රූපයේ දැක්ව. අපිට රූප පහක් දීලා තියෙනවා. ජලමට්ටම වැඩිවන අනුපිළිවලට එම භාජන පෙළගැස්වීමට අවම වශයෙන් භාජන කීයක පිහිටීම වෙනස් කළ යුතුද. කියලා තමයි අපේ අහන්නේ. එතකොට පළමු රූපය වෙනස් කරන්න ඕනේ නැහැ ඒ තමයි අඩුම එක දෙවැනි එකේ තිබෙන්නේ වැඩිම ජල මට්ටම. එහෙම නම් ඒක අන්තිවේට එන්න ඕනිේ. එක පාරක් වෙනස් කළා. ඊළඟට තුම්වැනි භාජනය තිබෙන්නේ දෙවැනි ජල මට්ටම. තුංවෙනි භාජනය තිබෙන්නේ දෙවැනි ජල මට්ටම. අපිට දීලාතිීර අන්තිම ජලමට්ටම තියෙන් ඕනේ තුන්වෙනි තැන. එහෙම නම් අපිට මෙහිදි වෙනස් කරන්න වෙන්නේ හත්තරවැනියට තියන එක සහ දෙවැනියට අපට දීලා තියෙන ජල බඳුන. එහෙම නම් නිවැලදි පිරිිතුර වෙන්නේ අංක දෙක. අවමවශයෙන් වෙනස් කරන්න ඕනේ භාජන දෙකක පිහිටීම. ඊළඟට අපි බලමු දහවෙනි ප්‍රශ්නය දහවිනි ප්‍රශ්නයට කවියක් දී ලා තියෙනවා සුවඳ පාට මට නැති බවදන්නේ සිටින තැනදි හැඩයයි මමගන්නේ මිහිපිට සැම දෙන්න පිහිට ලබන්නේ උරණ වනොත් නැත සමාව දෙන්නේ. මෙම කවියේ අදහස වඩාත් හොඳින් ගැලපිය හැකේ සුළඟටය ලෝකේටය ජලයට කිය තමයි අපෙන් අහන්නේ සුවද පාට නැත ජලයට සුවදක් පාටක් නැහ ජලය අවරණයි ජලයේ දමන භාජනයේ හැඩේ ගන්නවා හැමදිනාටම පිහිට වෙනවා වැස්ස වැඩිය වුණොත් ඒමනත්න් ජලයේ වැඩියුනොතුන් ගංවතුර ගලලා මහා විනාශයක් සිද්ධ වෙනවා. වැස්ස නැති වුනොත්තුන් නියගේ ඇවිතින් කන්න බොන්න නැතිවෙනවා. එහෙමන තුම්වෙන පිළිතුර තමයි ඒට වඩාත්ම ගැලපෙන්න්නේ ජලයටය කියන තුම්වෙනි පිළිතුර. ඇහෙමනම් ඊළඟ ප්‍රශ්න වලටත් අපි මේ විදිටම පිළිතුරු සාකච්ඡා කරමු ැනලක සබස්ක්‍රයිප් කල ඇත්නම් දැන්ම චනලෙක සබස්ක්‍රයිප් කළ තියාගරන්න විඩියක සදානම් කරපු ගමන් අපි ඊළඟ ප්‍රශ්නවට පිළිතුර ැබෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. ඒමනම් හැමෝටම සුභම සුභ තවසක්මු. අයිවුවන්න